නේත්‍රාලෝක ධර්ම විචේ වෙසකලාපය සම්බුදු තෙමංගුල සමරන්නට බුද්ධ රශ්මියෙන් ඒකාලෝක වී තිබෙන මොහොතක වෙසක් සඳ අහසේ නැග එළිය විහිදුවා තිබෙන මේ සෞම්‍ය රාත්‍රියට ප්‍රවේශ වන මොහොතේ නෙත් රේඩියෝව බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය සහ විශේෂයෙන්ම ප්‍රදේශවාසී සියලු දෙනා එකට එකතු වෙලා සිදු කරන සම්මා ව්‍යායාමයක තවත් අග්‍රඵලයක් භුක්ති විඳිනටයි සදහැතියන් සූදානම් වෙන්නේ. ඒ ශ්වේත පූජා සදහම් වැඩසටහනේ ධර්මානුශාසනාව වෙනදාට ඉරිදා රාත්‍රී 7ට ඔබ සූදානම්ින් සිටින්නේ ඉරිදා සිත්නි තසපුව ශ්‍රවණය කරන්නට. අද ඒ භාග්‍යම සම්බුදු රජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍ය වෛශාඛ්‍ය මංගල්‍ය සිදුවෙන මෙවන් උතුම් දිනයක බණ්ඩාරවෙල පුරවරයේ සිට ලොව පුරා විකාශය කරන්නට net අපට හැකියාවක් ලැබී තිබෙනවා. එනිසා ඒ උතුම් භාග්‍ය හිමි කර ගන්නට වාසනාව ලද බොහෝ ඇතන් ඌව පළාත අද මේ බණ්ඩාරවෙල පුරවරයට ඒකරාශී වී සිටින්නේ. ආමිස ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දෙමින් සිදුවෙන්නා වූ මහා පින්කම් මාලාවක් සමග අත්වැල් බැඳ ගන්නට. මීට සුළු වේලාවකට මත්තෙන් පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්ර කරගෙන බණ්ඩාරවෙල නගරයේ සිට නේත්‍රාලෝක ධර්ම විචේ වෙසක් කලාපය ආරම්භ කරන්නට යෙදුණා. ඒ ධර්ම විචේ වෙසක් කලාපය ආරම්භ වූ මොහොතේ අපේ සන්ධ්‍යාවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට සූදානම් වන මොහොත. ඒ සඳහා ගෞරව නමස්කාර පූර්වකව ශ්‍රද්ධා බීමුක චේතනාවෙන් ආරාධනා කළා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ අනුශාසක රාජකීය පණ්ඩිත පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට උන්වහන්සේ අපේ ගෞරවනීය ඇරයුම පිළිගෙනයි මේ සම්බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ ත්‍රි මංගල්‍ය සිදු කරන්නට බණ්ඩාරවෙල පුරවරය ඇතන් සූදානම්ින් සිටින මොහොතේ ඒ සියලු දෙනා වෙනුවෙන් ධර්මානුශාසනා වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණි. එනිසා සියලු දෙනා දොහොත් මුදුනේ තබා සාදුකාරයදී පෝජනීය ගලිකමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේව ධර්මානුශාසනා වෙනුවෙන් පිළිගනිමු. අපි බොහොම ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේට ධර්මානුශාසනාව වෙනුවෙන් ආරාධනා කරන්නට දෙහත් පට්ටිය පිළිගන්වන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. net fm රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මැතිතුමන්ට, එම මැතිනිය විශේෂඥ අක්ෂි ශෛල වෛද්‍ය දමයන්ති සමරසිංහ මහත්මියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. පූජනීය ගලිකම් ඥානදීප හාමුදුරන් වහන්සේට දෙහත් පට්ටිය පිළිගන්වන්නට ඒ ආරාධනාව මතින් දිගහැරෙන ධර්මානුශාසනාවේ අද පින්බර දායකත්වය අනුරාධපුර ඉපලෝගම සිතුමින නිවසේ පදිංචි නිහාල් ප්‍රේමතිලක සහන් චේතනා ගයනි ප්‍රීතිමා සහ දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනා ඒ සෑම සියලු දෙනාගේත් ඔබ සියලු දෙනාගේත් යහපත් අරමුණු සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් පූජනීය ගලිකමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේට ශ්‍රද්ධාවෙන් ආරාධනා කරනවා. ශ්‍රද්ධා සිත මෝරා වැඩි ප්‍රඥාව අවදි කරන දහම් හඬ අවදි කරන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොල්ගම්පල ඉන්දානන්ද පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි අද ඔබ හැම දෙනාම net fm ගුවන්විදුලි නාලිකාව ඔස්සේ මේ බණ්ඩාරවිල ප්‍රදේශයේ ඔබ හැම දෙනා වෙනුවෙන් සංවිධානය කරන්නට යෙදුණු මේ උතුම් වෙසක් කලාපයේ සමගාමීව අද දවස පුරාම නොයේ ආගමික ප්‍රතිපක්ති පූජාවන් වල යෙදෙමින් ධර්ම ශ්‍රවණී කරලා මේ පින්වත් හැම දෙනාම අද බොහොම සද්ධාවෙන් අද දසදහස් සංඛ්‍යාත සදහැවතුම් පිරිසක් මේ පුෂ්පාරාම විහාරස්ථානයේට එකතු වෙලා සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මේ සම්බුදු තෙමගුල ගැන අපේ හිතේ අප්‍රමාණ සද්ධාාවක් උපදින ආකාරයේ ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න. පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේ මීට සාරා සංඛේය කල්පලක්ෂයකට පෙරත් වෙසක් පුන් පොහෝ දවසකයි දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ලබන් බුදු කෙනෙක්ගෙන් විවරණ ගන්න නම් අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි විවරණ ලැබෙන්නේ. මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ වෙන්නට ඕනේ. අපේ බෝසතාණන් වහන්සේ අසංඛේය හතකුත් කල්ප ලක්ෂයක් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර සසරේ මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරගන්නට යෙදුණා. වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර සසරේ පින් කරගත් කාලය නවා සංකේය කල්පලක්ෂයක් සොළොසා සංකේය කල්පලක්ෂයක් පුරාම මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරලා එදා සුමේද තාපසයන් වහන්සේ බුදු කෙනෙක්ගේ නියත විවරණ ගන්න නම් මනුස්ස ජීවිතයක් ලබලා තියෙන්නට ඕනේ. මනුස්සයෙකුට තමයි නියත විවරණ දෙන්නේ බුදු කෙනෙක්. ඊළඟට පිරිමි ආත්මයක් ලබන්න ඕනේ. මනුස්ස ලෝකේ පිරිමි ආත්මයක් ලබලා තියෙන්නට ඕනේ. පංච අභිඥා අෂ්ට සමාපatti දක්වාම හිත වඩපු කෙනෙක් වෙන්නට ඕනේ. ඒ වගේම බුදු කෙනෙක් ඉදිරියේ ජීවිත පූජාවක් කෙරෙන්නට ඕනේ. මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ වෙන්නට ඕනේ. එදා සුමේද තාපසයන් වහන්සේ අර මඩගොඩේ බිම දිගා වෙලා තමන්ගේ ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කරමින් ප්‍රාර්ථනයක් සිද්ධ කරා දීපංකර බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් වලට මේ මඩ නොපෑගේවා. බුදුරජාණන් වහන්සේ මගේ ශරීරයේ මතින් සිරිපා තබමින් වැඩම කරත්වා. උන්වහන්සේ මගේ ශරීරයේ මතින් වැඩම කරත්වා මගේ ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා වේවා. මේ පිනෙන් මටත් අනාගතේ අසංඛේය ගණන් සත්වයන් සංසාර දුකින් එතර කරවන්න ලෝතුරා සම්බුද්ධ රාජ්‍යම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ජීවිතේ පූජා කරගෙන සුමේද තාපසයන් වහන්සේ වැඳගෙන හිටියේ. එදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන එතනට වැඩම කරලා බැලුවා මේ මහා වීරියවන්ත කෙනාගේ අරමුණ ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙනවා. ඒ තමයි පළවෙනියටම බුදු කෙනෙක්ගේ බුදුමුවින් නියත විවරණ, නියත වශයෙන්ම විවරණ ලැබීම. අනාගතයේ දිහා බලලා දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දෙනවා, මහණෙනි මේ මහා වීරියවන්ත කෙනා තම හරියටම සාරා සංඛේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එදාට ඒ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා යුවලක් පහළ වෙනවා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක් පහළ වෙනවා කියලා විවරණ දෙනවා. ඒ විවරණ ගත්ත සුමේද තාපසයන් වහන්සේ විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස සම්බුද්ධත්වයේ පිණිසම අද පටන් මේ මොහොතේ පටන් දියුණු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවද? බුදුරජාණන් වහන්සේ වදාළ, සුමේද ඔබ අද පටන්
දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී ධර්ම හැටියට උපපාරමිතාවන් හැටියට පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගත යුතුයි ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන්න. මේ බුද්ධකාරක ධර්මයන් දේශනා කරලා දීපංකර බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන දානීයට වැඩම කරා. සුමේද තාපසයන් වහන්සේ එතනම විවේක තැනක සමාපත්තියට සමවැදිලා දැඩිසේ අදිෂ්ඨාන කරගත්තා, මම අද පටන් මේ මොහොතේ පටන් දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨාන කරද්දී මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. මම මේ මොහොතේ පටන් සීල පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරනවා කියලා අදිෂ්ඨාන කරනකොට දෙවනි වතාවට මහ පොළොව කම්පා වෙනවා. දස පාරමී වෙන වෙනම අදිෂ්ඨාන කරද්දී අද වගේ වෙසක් පොන් පොහෝ දවසක දස වතාවක් මහ පොළොව කම්පාවට පත් වෙමින් සුමේද තාපසයන් වහන්සේ විවරණ අරගෙන දස පාරමී අදිෂ්ඨාන කරන්නට යෙදුණා. පිංගතුනි සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් පුදුමාකාර දුෂ්කර ක්‍රියාවක් කරමින් උන්වහන්සේ සසරේ මහා කැපකිරීමක් කරගෙන පැමිණිලා තමයි මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට වෙසක් පුන් පොහෝ දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. වෙසක් පුන් පොහෝ දවසකමයි ලුම්මිණි සල්වණේදී පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකෙට පහළ වෙන්නේ. දස දහසක් ලෝක ධාතුව පුරාම ආලෝක ධාරාවන් විහිදෙනවා බෝසත් පුතා උපදින දවසේ. මහා ඝන අන්ධකාරයේ පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා යනවා. අපායේ ගිනි දැල් සුළු මොහොතකට නිවෙනවා. මේ විදිහට තමයි බෝසත් පුතා ලෝකෙට පහළ වෙන්නේ. උපදිනකොටම සක්‍ර දෙවියන් රන් දැලකින් පිළිගන්නවා. සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි ආයෙමත් අම්මගේ අතට දෙන්නේ. දේවිය බොහෝම සතුටට පත් වෙනවා. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙට බිහි වුණා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් අම්මගේ අතට පුතාව දෙනකොට පුංචි සිරිපතුලක් දිගු කරන්නේ පොළව දිහාවට. පොළවේ තියන්න හදනකොටම සිරිපතුල පොළවේ වදින්න පෙර පොළවෙන් නෙළුම් මලක් පහළ වුණා. හරිම ආශ්චර්යයි. මේ බෝසත් පුතා ඊළඟ පාදයේ තියන්න උතුරු දිසාවට ඊළඟ පියවර තියනකොට දෙවනි නෙළුම් මල පොළවෙන් පහළ වෙලා පුංචි සිරිපතුල පිළිගත්තා. උතුරු දිසාවට පියවර හතක් ගමන් කරලා සිංහනාදයක් කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බව. මම ලෝකේ අග්‍රතම කෙනා, මමයි ලෝකේ ජ්‍යෙෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා, මේ මගේ අන්තිම ඉපදීමයි, මේන් මතු උපතක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි බෝසත් පුතා අද වගේ වෙසක් පුන් පොහෝ දවසක ලෝකෙට පහළ වෙන්නේ. වසර 29ක් රාජකුමාරයෙක් හැටියට හැදී වැඩුණා. හැබැයි රම්මි සුරම්මි සුබ මාලිගාවල් හදලා රජ්ජුරුව කාම ලෝකයට කොටු කරන්න පිය රජ්ජුරුව හැදුවට සතර පෙරනිමිති දැක්ක දවසේ, පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ සියලු සැප සම්පත් අතහැරලා චන්න ඇමතියා සමග කන්ත කසු පිට නැගලා අභිනිෂ්ක්‍රමණය කරනවා. එදා අභිනිෂ්ක්‍රමණය කරනකොට මනුස්ස ලෝකයයි දැනගෙන හිටියේ නැහැ. දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා සාදුකාර දිදී සතුටු වෙනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා. අනෝමා නදී අසලදී කෙස් සැටිය කපල අහසට වීසි කරා. සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළවට නොවැටේවා, අහසේම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුණක් කියලා අහසට පැන නැග්ග ගිහි වස්ත්‍ර යුගල අහසේ රැඳෙනකොට බ්‍රහ්ම දෙවිවරු සාදුකාර දිදී
ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවකින් පිළිගත්තා ගිහි වස්ත්‍ර යුගල. බඹලවට ගිහිල්ලා චෛත්‍යයක් මවනවා, ඒ තමයි සලුමිණි මහා සෑය. දෙව්ලොව සිළුමිණි සෑයත් බඹලව සලුමිණි සෑයත් මවාගෙන උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි දෙව් බඹුන් උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න පටන් ගත්තේ. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරන්නට යෙදුණා. එදා දුෂ්කර ක්‍රියාව අතහැරලා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35ක් වෙනවා. උන්වහන්සේ වෙනුවෙන්ම වෙසක් පුන් පොහෝ දවසේම පහළ වුණේ ඇසතු බෝධියේ බෝ අංකුරේ වජිරාසනින් පහළ වෙන්නේ වෙසක් පුන් පොහෝ දවසකමයි. අපි කියනවා සහජාත වස්තු කියලා. අද වගේ වෙසක් පුන් පොහෝ දවසකමයි යසෝදරාවගේ උපත, චන්න ඇමතියාගේ උපත, කන්ත කස්සයාගේ උපත, ඒ වගේමයි වජිරාසනේ ළඟින් ඇසතු බෝධියේ බෝ අංකුරේ පහළ වෙන්නේ මෞකුසින් බිහිවෙන මොහොතේමයි. උන්වහන්සේ වජිරාසනේ ළඟට වැඩම කරනකොට උන්වහන්සේගේ වයසමයි බෝධීන් වහන්සේගේ වයස අවුරුදු 35ක්. දසතතු විහිදිලා උන්වහන්සේ පිළිගන්න බලාගෙන බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. නැගෙනහිර දිසාවට කුසතන ඉලලා වැඩ හිටියා. මගේ ශරීරයේ සම්මස් වියලේවා, ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද, ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව මෙතනින් මැරුණත් මන් නැකිටින්නෑ කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය. ඒ වීරියෙන් වැඩ ඉන්නකොටම කලබල වෙන්නේ කාම ලෝකේ අධිපති අවසවර්ති මාරය. මාරය දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා එදා මහා සේනා පිරිවරාගත් මාරයා වජිරාසනිය ළඟට එන්නේ අහසින් ඊතල වරුසාවල් ගල් වරුසාවල් අහසින් වැටෙනවා කියලා. ගස් කඩාගෙන උන්වහන්සේගේ ඇඟ දිහාවට වැටෙනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ගල් පෙරලීගෙන පෙරලීගෙන කඳු පෙරලීගෙන එනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක ශබ්ද ඇති කරවනවා. උන්වහන්සේ තාම බුදු වෙලා නැහැ, කෙලෙස් සහිතයි. වජිරාසනියේ වැඩ ඉන්නේ පුදුම අදිෂ්ඨානේ, ධර්මාවබෝධය ලබාගෙන මිසක් මෙතනින් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨානේ. හැබැයි වසවර්ති මාරයා මාර සේනා පිරිවරාගෙන මේ මහා බියජනක හඬ ඇති කරනකොට උන්වහන්සේ බුදු වෙනකන් සාදුකාර දිදී බලාගෙන හිටපු දෙවිවරු පවා බියේ පලා යනවා. වජිරාසනේ මත අපේ බෝසතාණන් වහන්සේ පමණක් තනි වෙනවා. එදා වෙසක් පුන් පොහෝ දවසකට පෙර දවසේ රාත්‍රියේ වසවර්ති මාරයා ගිරිමේකලා ඇතු පිට ඉඳලා අණ කරනවා, වහාම උතනින් නැකිටින්න, මේ ආසනේ අයිති මටයි කීවා. මමයි කාම ලෝකේ අධිපතියා, ඔබ වහන්සේට මගේ අවසරයක් නැතුව මේ ආසනේ වාඩි වෙන්න බෑ කීවා. වහාම නැකිටින්න කීවා. ඔබ වහන්සේට උතන වැඩින් අයිතියක් තියෙනවා නම් මට ඔප්පු කරන්න කීවා. අපේ බෝසතාණන් වහන්සේට සාක්ෂියකටවත් කෙනෙක් නැහැ, දෙවියොත් පලා ගිහිල්ලා. හැබැයි වජිරාසනේ මත හිටිය බෝසතාණන් වහන්සේ මෙනෙහි කරලා සත්‍යක්‍රියාවක් කරා. මම අසංකේය හතකුත් කල්ප ලක්ෂයක් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානී සම්පූර්ණ කරා සත්‍යයි. නවා සංකේය කල්ප ලක්ෂයක් වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර වාක් ප්‍රනිධානී සම්පූර්ණ කරගත්තා සත්‍යයි. දීපංකර පාදමූලී විවරණගත් දවසේ ඉඳන් සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී ධර්ම සම්පූර්ණ කරගත්තා සත්‍යයි. මගේ පාරමී බලෙන් වෙස්සන්තරාත්මේ හත්වාරයක් මේ සිත්පිත් නැති මහපොලෝ පවා කම්පා වුණා. මම පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මට මෙතන වැඩින් අයිතියක් තියෙනවා. කවුරු නැතත් මගේ පාරමී බලයේ මේ මහපොලෝ මට සාක්ෂි දරනවා කියලා ශ්‍රී හස්තය පොළොවට තියලා දිවුරුවා. බෝසතාණන් වහන්සේ පොළව සාක්ෂි වශයෙන් ශ්‍රී හස්තය පොළවට තියනකොටම මේ මහ පොළව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා.
ස්වාමීනි ඔබ වහන්සේට ඔතන වැඩෙයින් අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් මහ පොළොව ගුගුරන්න පටන් ගත්තා. මාර්යා දසබිම්බරක් මාර සේනාවත් එක්ක සීසීකඩ පලා ගියා. අපි ඕක තමයි කියන්නේ බෝධි මූලයේදී දසබිම්බරක් මාර සේනාව පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුත් නැහැ. උන්වහන්සේ ආනාපාන සති භාවනාව ඔස්සේ හිත එකඟ කරගත්තා. හතරවෙනි ධ්‍යානයේ දක්වාම හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ තමන් ගෙවාගෙන ආපු පෙර ජීවිත බලන්න හිත යොමු කරනකොට පළවෙනි විද්‍යාව පහළ වුණා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් තමන් ගෙවාගෙන ආපු සංසාර ජීවිත ආපස්සට දකින්න ලැබුණා. ඊළඟට හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනික් සත්ත්වයෝ. උන්වහන්සේ දෙවනි යාමේදී උන්වහන්සේට පහළ වෙනවා චුතූපපාත ඥානෙ. මේ ලෝකේ සෑම සත්වයෙක්ම මරණින් මතු කර්මාන් රෝපීව උපත කරා යන ආකාරය දකින නුවණ උන්වහන්සේට පහළ වුණා. චුතූපපාත ඥානෙ ඇති වෙනවා. රාත්‍රී තුන්වෙනි යාමේ උන්වහන්සේ පටිච්ච සමුප්පාදේ විමසන්න පටන් ගත්තා. අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්ච සමුප්පාදේ විමසගෙන ගියා. මේ විදියට පටිච්ච සම්පාදයේ විමසල අවසන් වෙනකොට රාත්‍රී තුන්වෙනි යාමේ අවසන් වේගෙන එනකොට නැගෙනහිරෙන් අරුණෝදය පහළ වෙනවා. සමගම නැගෙනහිර දිසාවට මුහුණලා උන්වහන්සේට වැටහුණා අවිද්‍යාවමයි හේතුව. මේ අවිද්‍යාව නිසයි මේ සංසාර ගමන හැදෙන්නේ කියලා වැටහෙනවා. සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට වෙසක් පුන් පොහෝ දවස අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. උන්වහන්සේ බුදු වෙලා පළවෙනි සතියම බෝධි මූලේ ගත කරා. සත් සතිය ගත කරලා අවසන් වෙලා ඉසිපතන මිගදායේදී අවබෝධ කරගත් ධර්මයේ ප්‍රථම කොට ලෝකයාට දේශනා කරමින් දහම් ගඟ ව්‍යාප්ත කරා. එතනින් තමයි ධර්ම රත්නය පහළ වෙන්නේ. එදා ඒ ධර්මයෙන් කොණ්ණඤ්ඤ සාමීන් වහන්සේ තමයි මුලින්ම ධර්මය අවබෝධ කරගන්නේ. එතනින් සංඝ රත්නය පහළ වුණා. තුනුරුවන් සම්පූර්ණ වෙනවා. තුනුරුවන් සම්පූර්ණ වෙච්ච දවසේ ඉඳන් උන්වහන්සේට විවේකයක් නැහැ. තුනුරුවන් සම්පූර්ණ වෙච්ච දවසේ ඉඳන් උන්වහන්සේ ගම් නියම් ගම් පුරා වැඩම කරනවා. පළවෙනිම රහත් 69ට උන්වහන්සේ පළවෙනි වස් කාලේ අවසන් වෙලා දේශනා කරා චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානම් දේව මිනිස් ලෝකයා ගැන හිතසුව පිණිස ගම් නියම් ගම් පුරා වැඩම කරන් එක මගකින් දෙනමක් වඩින්න එපා කියලා රහතන් වහන්සේලා ප්‍රථම රහත් 69 චාරිකාවේ පිටත් කරා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වැඩ සිටි අවුරුදු 45ක කාලය තුල දවසේ පැය දෙකකටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. පැයකුත් විනාඩි 40ක් වගේ කාලයක් උන්වහන්සේ කාය විවේකයේ පිණිස සිංහසෙයියාවෙන් සැතපෙනවා. හිමිදිරි උදෑසන උන්වහන්සේ අවදි වෙලා මහා කරුණා සමාපත්තියෙන් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනා උදෑසනින් ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවටම බුදුඇස විහිදෝලා බලනවා. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තමය? ඒ අය හොයාගෙන උන්වහන්සේ යොදුන් ගණන් වැඩම කරනවා. රාත්‍රී කාලේ උන්වහන්සේ ආයමත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදුඇස විහිදෝලා බලනවා. අද රාත්‍රී කාලේ ධම්සභා මණ්ඩපේ කවුද ධර්මාවබෝධය ලබන්නේ? රාත්‍රී මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේන දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන්නේ? බුදුඇසින් බලලා රාත්‍රී කාලේ ඒ අයට මහා කරුණාවෙන් දහම් දෙසනවා. මේ විදියට තමයි බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව ගෙවිලා යන්නේ. පින්වතුනි උන්වහන්සේ අවුරුදු 45ක් පුරාම ගම් නියම් ගම් පුරා වැඩම කරමින් අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ වැඩම කරා. උන්වහන්සේට නොයේ කරදර බාධා ඇති වුණා. බුදු උනත්
මේ ලෝකෙ දුෂ්ට මිනිස්සුන් වහන්සේට ගල් පෙරලන්න ඉඳන් සූදානම් වුණා. අලි කුලප්පු කරලා උන්වහන්සේගේ ජීවිතයට අනතුරක් කරන්න සැලසුම් හැදුවා. අජාසත් රජුරුවන්ගේ දුනු ශිල්පීන් යොදවලා බුදුරජාණන් වහන්සේව මරන්න පවා සිත්පිත් නැති මනුස්ස ලෝකෙ මිනිස්සු සැලසුම් හැදුවා. සුන්දරීව මරලා මලකුණ ජේතවනාරාමේ මල් ආසනයක් පිටිපස්සේ හංගලා බුදු කෙනෙකුට නොයේක් නින්දා පහස කරා. මාගන්ධියාව චිංචිමානවිකා වගේ අය මොනතරම්නම් පහත් විදිහට බුදුරජාණන් වහන්සේට නින්දා කරාද. මේ මොන කරදරාවත් අටලෝ දහම ඉදිරියේ අකම්පිතයි. බුදුවරුන්ට තියෙනවා තාදී ගුණේ. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරමින් ගම් නියම් ගම් පුරා වැඩම කරගෙන යනකොට දින සති මාස අවුරුදු ගෙවිලා ගෙවිලා ගිහිල්ලා ඔබත් මමත් වගේ මේ ලෝකේ හැම දිනාටම සිද්ධ වෙන ඉරණම අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. උන්වහන්සේ අවසාන වස් කාලේ ගත කරන්නේ බේලුව කියන ගමේ. බේලුව ගමේ වැඩ ඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනවා. උන්වහන්සේට දැන් වයස අවුරුදු 80කට ආසන්නයි. මාරාන්තික බඩේ අමාරුවක් වැළඳිලා බුදුරජාණන් වහන්සේ බොහොම අමාරුවෙන් ඒ වේදනාව ඉවසාගෙන කල්පනා කරනවා. අතීත බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්නේ මොන විදිහටද? සංඝයාට දැනුම් නොදී නම් පිරිනිවන් පාන එක සුදුසු නෑ කියලා කල්පනා කරා. ඒ තරම් වේදනාවක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙර බුදුවරු පිරිනිවන් පාපු ආකාරي බුදු ඇසින් බලලා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන සතර ඉරුදිපාද ගැන සිහි කරලා අදිෂ්ඨාන කරලා සතර ඉරුදිපාද තුල ආයු සංස්කාර අදිෂ්ඨාන කරගත්තා. ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම උන්වහන්සේගේ රෝගය බලාගෙන ඉන්නදී සුවපත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේට සනීපයි. උන්වහන්සේ කුටියෙන් එළියට වැඩම කරලා සක්මන් කරනවා. ආනන්ද හාමුදුරුවෝ දැක්ක අනේ බුදුරජාණන් වහන්සේ දැන් ටික වෙලාවකට පෙර ගිලන් වෙලා වැඩ හිටි. අනේ දැන් සනීපයි. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා නිසීදනේ ඉලලා වැඳලා කියනවා සාමීනි ඔබ වහන්සේ දැන් සනීපයිනේ. තථාගතයන් වහන්සේ ගිලන් වෙලා වැඩ ඉන්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා කිය. මට යම් අස්වැසිල්ලකට හරි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සංඝයාට දැනුම් නොදී නම් පිරිනිවන් පාන්නේ කියන විශ්වාසය විතරයි කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය සංඝයා තවත් මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? තථාගතයන් වහන්සේ අවබෝධ කරගත යුතු සියලු ධර්ම කොටස් දැන් දේශනා කළ අවසානයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙමෙයි කියෝ. ඒ නිසා අවබෝධ කරගත යුතු යම් ධර්මයක් ඇද්ද ඒ නිවන් මඟ දේශනා කළ දැන් අවසානයි කියෝ. කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අපි යම් කිව චාපාල චෛත්‍ය ළඟට. ආනන්ද හාමුදුරුවෝ එක්ක චාපාල චෛත්‍යස්ථානයේ අසලට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා එතනදී බුදුරජාණන් වහන්සේ ඈතින් පේන ලස්සන චෛත්‍ය ගොඩක් පේනවා. ආනන්ද අර බලන්න කිව සත්තම්බක චේතිය බොහොම රමණීයයි. අර ඈතින් පේන බහුපුත්තක චේතිය බොහොම රමණීයයි. මේ චාපාල චේතිය බොහොම රමණීයයි. ආනන්ද යම් කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඉරුදිපාද වැඩුවොත් ඒ කෙනාට ආවිස් කල්පයක් වුණත් ඒ වෙනකොට තියෙන පරමාවිෂ වැඩ ඉන්න පුළුවන්. එදා පරමාවිෂ තමයි අවුරුදු 120. ඊට ටිකක් වැඩිපුර වුණත් ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය සතර ඉරුදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් ඊට ටිකක් වැඩිපුර පවා ඉරුදිපාද බලෙන් වැඩ ඉන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සතර ඉරුදිපාද වඩපු කෙනෙක්. එහෙම කියනකොටම පාපී මාර්ය ආනන්ද හාමුදුරුවගේ හිත වසහාගත්තා. දෙවනි පාරත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කර ආනන්දය තථාගතයන් වහන්සේ සතර ඉරුදිපාද වඩපු කෙනෙක්. ඉරුදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවන්ගේ හිත මාර්ය වසහාගෙන හිටියේ. තුන්වෙනි පාරත් සිහිපත් කරා. අනේ ආනන්ද හාමුදුරුවන්ට බැරි වුණා කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔබ දැන් මෙතනින් ඉවත් වෙන්න කියෝ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉතනින් ඉවත් වුණා පමණයි සැනින් මාර්ය පෙනී හිටියා.
පෙනීඳල බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා, ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති කීවා. ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා. ඔබ වහන්සේට මතකද, ඔබ වහන්සේ බුදු වෙලා වජිරාසනේ වැඩ ඉන්නකොට ඔබ වහන්සේට මම පිරිනිවන් පාන ආරාධනා කරා. ඔබ වහන්සේට නැවත නැවත 16 පොලකදී පිරිනිවන් පාන ආරාධනා කරා. ඒ හැම වෙලාවෙම ඔබ වහන්සේ පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මී ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය මේ ධර්මී ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මගේ සිව්වණක් ශ්‍රාවකයෝම බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ නැහැ කීවා. සාමිනිය, ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණයි. ඒ නිසා ඔබ වහන්සේ වැඩ හිටිය ඇති කියලා මාර්යා මේ කාරණා මතක් කරා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය අවසානයිද? මේ මාර්යාට ඕන නිසා පිරිනිවන් පෑවන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා බැලුවා, බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය අවසානයි. බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය ළඟදීම කියනවා, පාපී මාර්ය නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරියා. එතනදී අර ඡන්ද චිත්ත විරිය වීමංසා කියන 이르දිපාද බලෙන් ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන් ආයුෂ හැකියාව එතනදී අතහැරලා දැම්මා. ආයු සංස්කාර අතහරිනකොට මහ පොළව කම්පාවට පත් වුණා. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැළුණා. ආනන්ද හාමුදුරුව එතනින් ඉවත් වෙලා භාවනා කරන්න වාඩි වුණා විතරයි ආනන්ද හාමුදුරුව බැලුවා, මේ මොකද මේ පොළව සෙලවෙනවා. ඉක්මනට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කියනවා, ස්වාමීනි මේ දැන් පොළව සෙලවුණා, අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැළුණා, ඇයි මේ? බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද අවස්ථා 8කදී පොළව සෙලවෙනවා. පළවෙනි කාරණේ පෙන්වන්නේ ස්වභාවිකව ඇතිවෙන භූමිකම්පා ගැන. දෙවෙනි කාරණේ පෙන්නනවා 이르දිමත් ශ්‍රමණක් බ්‍රාහ්මණවරු පඨවි ධාතුව කුඩා කරලා වඩලා ආපෝ ධාතුව විශාල වශයෙන් වඩලා චිත්ත බලයෙන් මේ සතර මහා ධාතු කම්පා කරවලා පොළව සොලවනවා. ඒක 이르දිමත් කෙනෙකුට පුළුවන්. ඊළඟට බෝසතාණන් වහන්සේ නමක් මෞකුසින් බිහි වෙනකොට පොළොව කම්පා වෙනවා. උතුම් සම්බුද්ධත්වයට පත් වෙනකොට පොළොව කම්පා වෙනවා. ප්‍රථම ධර්ම දේශනාවේදී මහ පොළොව කම්පාවට පත් වෙනවා. බුදු කෙනෙක් ආයු සංස්කාර අතහැරලා පිරිනි ආයු සංස්කාර අතහරිනකොට මහ පොළොව කම්පාවට පත් වෙනවා. පිරිනිවන් පාන දවසේ මහ පොළොව කම්පාවට පත් වෙනවා. ආනන්ද, මේ දැන් තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහැරියා. තව හරියටම මාස 3කින් පිරිනිවන් පානවා කියලා ප්‍රකාශ කරා. එහෙම කියනකොට තමයි ආනන්ද හාමුදුරන්ට සිහිය ඉපදුනේ. ඉක්මනට වැඳගෙන, අනේ සාමීනි තිට්ඨතු බන්තේ කප්පං, කල්පයක් වැඩ ඉන්න සේක්වා. තිට්ඨතු සුගතෝ කප්පං, සුගතයන් වහන්ස කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද දැන් පරක්කු වැඩි කීවා. ආනන්ද හාමුදුරුව නැවත නැවතත් වැඳ වැඳ ආරාධනා කරන, අනේ ස්වාමීනි කල්පයක් වැඩ ඉන්න. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද ඔබ හොඳටම දන්නවා බුදු කෙනෙක් ගත්ත තීරණයක් ආයි වෙනස් කරන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ වෙහෙසවන්න එපා කීවා. හෙට දවසේ කූටාගාර ශාලාවට සංඝයා රැස් කරන්න කීවා. ආනන්ද හාමුදුරුව බොහෝම දුකසී එදා රාත්‍රී පණවිඩ ඇරලා සංඝයාට විශාලා මහනුවර නගරයේ තියෙන විශාලම ශාලාව, රැස්වීන් ශාලාව, ලිච්ඡවීන්ගේ රැස්වීන් ශාලාව, කූටාගාර ශාලාවට සංඝ පිරිස රැස් කරා. පසුවදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග නගරයට වැඩම කරලා අර කූටාගාර ශාලාවේ රැස්වලා හිටිය දසදහස් සංඛ්‍යාත සංඝ පිරිස ඉදිරියේ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් මෙන්න මේ ගාථා ටික දේශනා කරලා සංඝයාට තමන් වහන්සේ පිරිනිවන් පාන බව දැනුම් දෙනවා. පරිපක්කෝ වයෝ මයිහං, මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං, ජීවත් වෙන්න තියෙන තව ඉතාම ස්වල්ප කාලයයි.
පහායවෝ ගමිස්සාමි, නුඹල සියලු දෙනා අතහැරල තතාගතයන් වහන්සේ පිරිනිවන් පානෝ. කතම් මේ සරණ මත්තනෝ, මං මගේ පිහිට හදාගත්තා. අප්පමත්තා සතී මන්තා සුසීලා හෝත බික්කව, අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව වාසය කරන්න මහණෙනි. සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරකත, හොඳට සතර සතිපට්ඨානී තුල තමන්ගේ හිත රැකගන්න. යෝයි මස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති, යමෙක් මේ ධර්ම විනේ තුල අප්‍රමාදීව වාසය කරනවා නම් පහයි ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ඒ හැම දිනාම ඉපදෙන මැරෙන සංසාර දුකින් නිදහස් වෙලා උතුම් අමා මහ නිවන කරා යනවා. ඒ නිසා මහණෙනි, අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න තථාගතයන් වහන්සේ තව මාස 3කින් පිරිනිවන් පානවා කියලා දේශනා කරා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව සමග විශාලා මහනුවර නගරයේ පිණ්ඩපාතේ වැඩම කරනවා. එදා නගරයේ පිණ්ඩපාතේ වැඩම කරලා නගරයේ දොරටුව ළඟට ඇවිල්ලා මුළු ශරීරේම හරවලා විශාලා මහනුවර දිහා බැලුවා. බලලා බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද, මේ විශාලා මහනුවර බොහොම රමණීයයි, හරිම ලස්සනයි. ආනන්ද, තථාගතයන් වහන්සේ විශාලා මහනුවර දකින අවසාන වතාව මෙයයි කියෝ. ආනන්ද, අපි මෙතනින් යමු කියා බණ්ඩගාමීට. එතනින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක බණ්ඩගාමීට පිටත් වුණා. ලිච්ඡවී රාජ කුමාරවරු බුදුරජාණන් වහන්සේ මේ නගරයෙන් පිටත් වෙනකොට පසුපසින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිටත් වෙච්ච තැන ලිච්ඡවීන් දැනගත්තා, අනේ ආයි බුදුරජාණන් වහන්සේ මේ නගරයට වැඩම කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන වඩින ගමන නගරයෙන් පිටත් වෙච්ච තැන ගෞතම ద్వාරය කියලා නම තිබ්බා. බුදුරජාණන් වහන්සේ යම් තොටුපලකින් පිටත් වුණාද ගංගානම් ගඟෙන් ඒ තොටුපල ගෞතම තීර්ථකේ කියලා නම් කරා. බුදුරජාණන් වහන්සේ එතනින් බණ්ඩගාමයට, එතනින් හත්තිගාමයට, භෝග නගරයට, භෝග නගරයේදී බුදුරජාණන් වහන්සේ සතර මහාපදේශ දේශනා කරන්නට යෙදුණා. මේ සතර මහාපදේශ තුල සඳහන් වෙන්නේ ආනන්දය, අනාගතේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කවුරු හරි කෙනෙක් හෝ පිරිසක් කියයි මෙන්න ධර්මයේ මෙන්න විනය, පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම විනයත් එක්ක ගලපලා බලන්න. ධර්මයට ගැළපෙනවා නම්, විනයට සැසඳෙනවා නම් පිළිගන්න, නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලා. මේ ඒ අයගේ පෞද්ගලික අදහසක් මිසක් මේ නම් ධර්මයේ නෙමෙයි කියලා ආනන්දේ ප්‍රතික්ෂේප කරා. ඔය විදියට සතර මහාපදේශ දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදියට වැඩම කරලා නාගිතා කියන ගමට වැඩම කරා. මේ විදියට බුදුරජාණන් වහන්සේ ගමින් ගමට වැඩම කරගෙන වැඩම කරගෙන එනකොට අර මාස 3ක් දින සති මාස ගෙවිලා ගෙවිලා මාස 3ක් ගෙවිගෙන ගියා. ඔය විදියට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්ධානයේට. එදා චුන්ද කර්මාර පුත්තගේ අඹ වනයේට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා වැඩ ඉන්නවා. චුන්ද කර්මාර පුත්තට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ තමන්ගේ අඹ වනයේට වැඩම කරලා. ඉක්මනට සේවකයොත් එක්ක දුවගෙන දුවගෙන ඇවිල්ලා පුදුම සතුටෙන් වන්දනා කරා. වන්දනා කළා කිව්වා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ හෙට දවසේ මගේ නිවසට වඩින්න, ඔබ වහන්සේ ඇතුළු මේ සංඝයාට මං දානේ පිළිගන්නන්න. බුදුරජාණන් වහන්සේ චුන්ද කර්මාර පුත්තගේ ආරාධනෙ පිළිගත්තා. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන චුන්ද කර්මාර පුත්තගේ නිවසට වැඩම කරා. චුන්ද කර්මාර පුත්ත බුදුහාමුදුරුව වෙනුවෙන් විශේෂ වෑංජනයක් සකස් කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ චුන්ද කර්මාර පුත්තට කතා කරලා කියනවා, තථාගතයන් වහන්සේ වෙනුවෙන් විශේෂ වෑංජනයක් හැදුවද ඒක සංඝයාට අනිත් අයට බෙදන්න එපා කියෝ. ඒකට හේතුව පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වළඳන අවසාන දානේ දෙවියන්ගේ වෑංජනයට දිව්‍ය ඕජාව ඇතුල් කරා කියන, දෙවියන්ගේ දිව්‍ය ඕජාව ඇතුල් කරපු ආහාරයක් බුදු කෙනෙකුට ඇරෙන්න මනුස්ස ලෝකේ තව කෙනෙකුට දිරවන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ, චුන්ද කර්මාර පුත්ත, තථාගතයන් වහන්සේට පමණක් ඔය සූකර මද්දව බෙදන්න. ඉතිරි වෙන යමක් ඇද්ද
පොළොවේ වලක් හාරලා වල්ලන් එක්ක සතුන් නැති ජලයක පහ කරලා යවන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේ දානීය වළඳලා භුක්තානුමෝදනා ධර්මදේශනාව කරලා චුන්ද කර්මාර පුත්තගේ නිවසෙන් පිටත් වෙලා සුළු දුරයි යන්න ලැබුණේ අර යටපත් වෙච්ච රෝගයේ උත්සන්න වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට ලේ සමග බඩේ ලියන්න පටන් ගත්තා. ලෝහිත පක්ඛන්දිකා රෝගය කියන. බලන්න පින්වතුනි, ලේ සමග බඩේ ලියනවා කියන්නේ උන්වහන්සේගේ බඩවැල්වල තුවාල තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන, ආනන්දේ කලන්තේ ඉක්මනට වැඩින් ආසනයක් පනවන්න කිව්වා. ගහක් යට ආසනයක් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද තථාගතයන් වහන්සේට පිපාසි පැන් ටිකක් හොයාගෙන එන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ දුවගෙන දුවගෙන පාත්තරය අරගෙන ඉක්මනින් ගියා ළඟ තියෙන තැනකට. අනේ යනකොට කරත්ත 500ක් එගොඩ වෙලා ඔක්කොම අර වතුර ටික මඩ වෙලා ඒ ළඟ ඒ ටික වෙලාවකට කරින් කරත්ත 500ක් එකඩ වෙලා තියෙන. ආනන්ද හාමුදුරුව කල්පනා කරනවා, අනේ මං කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මඩ වතුර පිළිගන්නන්නේ? හිස් පාත්‍රය අරගෙන ආයෙමත් ආවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ තව ටිකක් ඉදිරියට යං, කකුත්තා නදිය තියෙනවා, සිසිල් පැන් වළඳන්නත් පුළුවන්, පැන් පහසු වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ කලන්තේ, තව පියවර කීපයක්වත් යාගන්න අපහසුයි කිය. ඒ නිසා ආනන්ද, ඔබ ආයෙමත් යන්න කීවර මඩ වතුර වල ළඟට ගිහිල්ලා මේ පැන් බුදුරජාණන් වහන්සේටයි කියලා පාත්‍රී ලං කරන්න කීවා. ආනන්ද හාමුදුරුව ආයෙමත් අර මඩ වතුර වල ළඟට ගිහිල්ලා පාත්‍රී මඩ වතුර ළඟට ලං කරනකොට හරිම ආශ්චර්යයි. බලාගෙන ඉන්නේ නිල්ම නිල් පාටට වතුර ටික පැහැදිලි වුණා. ඉක්මනට ආනන්ද හාමුදුරුව පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා කියනවා, සාමීනි, භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි, මේ සිප්පිත් නැති ජලයට පවා බුදු ගුණ දැනෙනවා කියෝ. අර මඩ වතුර ටික බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ලං කරනකොටම නිල්ම නිල් පාටට පිරිසිදු භාවයට පත් වුණා. පිවතු බන්තේ පානීය, සාමීනි, ඉක්මනින් මේ පැන් වළඳන්න කියලා පැන් පූජා කරා. බුදුරජාණන් වහන්සේ පැන් වළඳලා ටිකක් විවේකයෙන් වැඩ ඉඳලා ආනන්ද හාමුදුරුවෝ සමග ගිලන් වෙච්ච ගමනකින් පිටත් වුණා. කකුත්තා නදිය ලං වුණා. කකුත්තා නදියට බැහැලා හොඳට පැන් පහසු වුණා. නදියෙන් බැහැලා පැන් පහසු වෙලා ගොඩට එනකොට ආයෙත් කලන්තේ හැදුණා. ඉක්මනට ගහක් යට සඟල සිවුර එළලා බුදුරජාණන් වහන්සේට වැඩින් ආසනයක් පැනෙව්වා. තථාගතයන් වහන්සේ සමාපත්තියට සමවැදිලා ඒ ගහ යට වැඩ ඉන්නකොට එතනින් යනවා කුක්කුස මල්ල කියලා ආලාර කාලාමගේ ශ්‍රාවකයෝ දෙන්නේ කරත්ත වලින් යනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඉරියව්ව දැකලා පැහැදිලා කරත්තෙන් බැහැලා සතුටු සාමීචියෙන් කතා කරලා බොහොම හිත පැහැදිලා කිව්වා, සාමීනි, මම වෙලදාමේ යන්නේ, මගේ ළඟ තියෙනවා රත්තරම් පාට රන්නූලෙන් වියපු වස්ත්‍ර දෙකක්, ඔබ වහන්සේට පූජා කරන්නම් කියලා පූජා කරන්න හදනකොට බුදුරජාණන් වහන්සේ වදාලා කුක්කුස මල්ල එකක් මේ ආනන්දට පූජා කරත් එකක් තථාගතයන් වහන්සේට පූජා කරන්න කියලා. ඒ සිවුරු දෙක පූජා කරලා වන්දනා කරලා කුක්කුස මල්ල පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ ඇඳගෙන හිටියේ සිවුර ඉවත් කරලා ආනන්ද හාමුදුරුවා රත්තරම් පාට සිවුර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පෙරෙව්වා. හරිම ආශ්චර්යයි, අර සිවුර පොරවනකොටම බුදුරජාණන් වහන්සේගේ ශරීරය ගිනි අඟුරු පාට රශ්මියකින් බැබලෙන්න පටන් ගත්තා. රත්තරම් පාට ආලෝකයක් විහිදෙන්න පටන් ගත්තා බුදු සිරුරේ. ආනන්ද හාමුදුරුව කවදාවත් දැකලා නැහැ. අවුරුදු ගණනාවක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා, සාමීනි, භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි, බුදු සිරුර ගිනි අඟුරු පාටින් බැබලෙනවා, මං කවදාවත් දැකලා නැහැ. රත්තරම් පාට ආලෝකයක් බුදු සිරුරෙන් නිකුත් වෙනවා, මං කවදාවත් දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය, අවස්ථා දෙකකදී බුදු සිරුර ගිනි අඟුරු පාටින් බැබලිමින් රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද, එදාට බුදු සිරුර රත්තරම් පාටින් ආලෝක විහිදෙමින් ගිනි අඟුරු පාටින් බැබලෙනවා කියව. ආනන්දේ යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද,
පිරිනිවන් පාන දවසෙත් ගිනි අඟුරු පාටින් බැබලිමින් රත්තරම් පාට ආලෝකයක් විහිදෙනවා. ආනන්ද අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා දේශනා කරා. බුදුරජාණන් වහන්සේ ගිලන් වෙච්ච ගමනකින් ආනන්ද හාමුදුරුව සමග මල්ල රජදරුවගේ උපවර්තන ශාල වනෝද්‍යානයට වඩිනෝ. ඒ මග ආයමත් කීප තැනකම කලන්ති හැදුණා. උන්වහන්සේගේ සිරිපතුල් ඉදිමිලා පිංගතුනි බුදුරජාණන් වහන්සේට අහසින් වඩින්න පුළුවන්. දෙව්ලොවට වඩිනවා, බඹලොවට වඩිනවා. සංඝ පිරිස් පිරිවරාගෙන ලංකාවට වැඩියා. හැබැයි පිරිනිවන් පාන ගමනේ උන්වහන්සේට අහසින් වඩින්න තිබුණා කුසිනාරාවට. හැබැයි බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාටම පෙන්නවා බුදු කෙනෙක් උනත් උන්වහන්සේ දරාගෙන ඉන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක්. මේ ශරීරේ ඉපදුනා නම් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා. පිරිනිවන් පාන මොහොතෙත් ලෝකයාට කයි යථා ස්වභාවය පේන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයට වැඩම කරලා ආනන්ද හාමුදුරන්ට පෙන්වුවා, ආනන්ද මෙන්න මේ සල්ගස් දෙක අතර උතුරට හිසලා ආසනයක් පනවන්. බුදුරජාණන් වහන්සේ සල්ගස් දෙක අතර උතුරට හිසලා සිංහසෙයාවෙන් සැතපෙනවත් සමගම අකලට සල් මල් පිපිලා අතු බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා මල් කඩා හැලෙන්න පටන් ගත්තා. දෙවිවරු වහන්සේ ඉඳන් මදාරා මල් ලිහින්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ බලන්න මේ දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ලිසිනවා. අකලට සල් මල් පිපිලා ඒ මල් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. ආනන්දේ බුදු කෙනෙකුට කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයම අවබෝධ කරන්න මහන්සි ගැනීමමයි. පිරිනිවන් මංචකයේ වැඩඉඳිමින් බුදුරජාණන් වහන්සේ තූපාර පුද්ගලයන් අනාගතයේ චෛත්‍ය හදල වන්දනා කළ යුතු පුද්ගලයන් ගැන දේශනා කරා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්දය සංඝයාගේ සම්මුතියෙන් කුද්දාන කුද්ද ශික්ෂාපද වෙනස් කරගන්. ආනන්ද හාමුදුරුවනෝ සාමීනී භාග්‍යතුන් වහන්ස චන්න භික්ෂුව කාටවත් කීකරුනේ. චන්න සම්බන්ධයෙන් මොකද කරන්න? චන්න ගැන බුදු ඇසින් දැක්කා. චන්නට ධර්මාවබෝධය ලබන්න නම් කළ යුතු දේ බ්‍රහ්ම දණ්ඩනේ පැනවීම. චන්න එතනින් දමනේ වෙලා ධර්මාවබෝධයට යොමු වෙනවා. ආනන්ද චන්නට බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න. මෙහෙම බුදුරජාණන් වහන්සේ අවවාද කරනකොට බුදුරජාණන් වහන්සේට ළඟින්ම පවන් සලසලා හිටියා උපවාන මහරහතන් වහන්සේ. ආනන්ද හාමුදුරුවන්ට පෙර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු කෙනා. උන්වහන්සේ ඉරුදි බල සම්පන්න රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මේ උපවානව ඉක්මනින් මෙතනින් ඉවත් කරන්න. උපවාන ඔබ ටිකක් ඈතට යන්න කීවා. ආනන්ද හාමුදුරුවෝ බැලුවා, ඇයි මේ? අනේ ස්වාමීනි, ඇයි උපවානව ඉවත් කරන්නේ? උපවාන භික්ෂුව නේද තථාගතයන් වහන්සේට මට කලින් උපස්ථාන කරන්න. ඇයි මේ උපවානව ඉවත් කරේ? බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය, උපවානව ඉවත් කරන්නේ උපවාන භික්ෂුව බොහෝම ඉරුදි බල සම්පන්නයි කීවා. උපවාන භික්ෂුවගේ ඉරුදි බලය නිසා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන ආකාරයේ දසදහසක් ලෝක දහත් වලින් අහසේ පිරිලා ඉන්න දෙවියන්ට පේන්නේ නැහැ කීවා. දෙවිවරු අහසේ රැස් වෙලා අතුරු සිදුරු නැතුව මල් ඉසිමින් සාදුකාර දෙනවා. ඒ අතර මේ උපවාන භික්ෂුවගේ ඉරුදි බලය නිසා දෙවියන්ට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන හැටි පේන්නේ නැතුව දෙවියන් අහසේ විලාප නගනවා කීවා. මේ ලෝකේට පහළ වෙච්ච දහම් ඇස ඉක්මනින් පිරිනිවන් පානවා. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. අනේ අපිට පේන්නේ මේ උපවාන හාමුදුරුව නිසා පේන්නේ කියලා දෙවියන් අහසේ විලාප නගනවා. ඒ නිසා ආනන්ද උපවාන වයින් කරන්න කිව්වා මෙතනින් දෙවියන්ට පේන්න. බුදුරජාණන් වහන්සේ උපවාන භික්ෂුව චුට්ටක් එහාට යවුවා. ටික වෙලාවකින් බලනකොට මෙන්න ආනන්ද හාමුදුරුව නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා පිරිනිවන් මංචකේ ඉඳන් සංඝයාගෙන් අහනවා, මහණෙනි කොමේ ආනන්ද? භික්ෂුන් වහන්සේලා බැලුවා, අනේ ආනන්ද හාමුදුරුව ළඟ නෑ පේන්නේ. ආනන්ද හොයාගෙන ඉන්න කියෝ. බලනකොට ආනන්ද හාමුදුරුව කුසිනාරාවේ විහාරයේ කෙළවරකට ගිහිල්ලා උළුවස්සකට හේතු වෙලා හොඳටෝම හඬා වැළපෙනවා. මට අනුකම්පා කරපු මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මං තනි වෙනව නේද? අනේ මට කාගේනම් පිහිටක්ද කියලා ආනන්ද හාමුදුරුව හඬා වැළපෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි මගේ වචනෙන් ආනන්ද වෙක්කන් එන්න කියෝ. භික්ෂුන් වහන්සේලා ගිහිලා ආනන්ද හාමුදුරන් අල්ලගෙන ඉක්කරගෙන ආ බුදුරජාණන් වහන්සේ ළඟට. සංඝයා ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි අතීත බුදුවරුන්ටත් මේ ආනන්ද වගේම අග්‍ර උපස්ථායක කෙනෙක් හිටියා. වර්තමානි තථාගතයන් වහන්සේට ආනන්ද බොහෝ සද්ධාවෙන් අප උපස්ථාන කරා. ආනන්ද සසරේ වෙනුවෙන්ම පාරමී පුරාගෙන ආපු කෙනෙක්. ආනන්ද ඔබ බය වෙන්න එපා කීවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පහළ නොබෝ දිනකින් ඔබ සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මහණෙනි අනාගතේ බුදුවරුන්ටත් මේ ආනන්ද වගේම උපස්ථායකවරු පහළ වෙනවා කියලා ආනන්ද හාමුදුරගේ ගුණ වර්ණනා කරා. ওই විදියට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳිමින් සංඝයාට අවවාද අනුශාසනා කරලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ආනන්ද හාමුදුරු එතනදී අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද ඔබ කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ ගැන පැහැදිච්ච රාජරාජ මහාමාත්‍යවරු ඉන්නවා. සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහණය කරන විදිහටම බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ අලුත් සිවුරු 500කින් කපපොළුම් පටල 500කින් ඔතලා රන් දෙනක තැන්පත් කරලා සඳුන් චිතකයක් තුල ආදාහණය කළ යුතුයි. ඒක රජවරුන්ට පවරන්න කීවා. ආනන්ද හාමුදුරුව වැඳගෙන අන්තිමට කියනවා, අනේ ස්වාමීනි, ඇයි මේ වගේ කුඩා නගරයක බුදු කෙනෙක් පිරිනිවන් පාන්නේ? චම්පා, රාජගහ, විශාලා මහනුවර, සැවැත් නුවර වගේ ලොකු නගර තියෙනවන්. බුදුරජාණන් වහන්සේ වදාලා, ආහහා ආනන්ද, කුසිනාරාව පුංචි නගරයක් කියලා අවමං කරන්න එපා. තථාගතයන් වහන්සේ මීට පෙර මහා සුදස්සන නමින් මේ නගරය මුල් කරගෙන ලෝකෙම පාලනය කරමින් සක්විති රජකම් කරලා තියෙනවා. එදා මහා සුදස්සන සක්විති රජුරුවන්ගේ රාජධානිය කුසාවතී රාජධානිය තමයි කීවා මේ කුසිනාරාව. පිරිනිවන් මංචකේ වැඩ සිටීමින්ම මහා සුදස්සන දේශනාව දේශනා කරා. දැන් බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන මොහොත ලඟ වෙනවා. ඉර අවරට යන්න ආසන්නයි. සංඝයා අතරින් කෙනෙක් පීරගෙන එනවා. භික්ෂුන් වහන්සේලා යන්න දෙන්නේ නැහැ. හැබැයි සෙනඟ පීරගෙන තරුණයෙක් එනවා, අනේ මට යන්න දෙන්න. මට බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ, මට යන්න දෙන්න. ආනන්ද හාමුදුරුවෝ තතින් අල්ලගත්තා. අනේ යන්න එපා, කරදර කරන්න එපා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන හදන්නේ, උන්වහන්සේ ගිලන් වෙලා ඉන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාව. පිරිනිවන් මංචකයේ වැඩ සිටීමේ පිරිනිවන් පාන ආසන්න මොහොතේ ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද, ඔය සුබද්දට එන්න දෙන්න. ඔය සුබද්ද එන්නේ ඇත්තටම අවබෝධ කරගන්නමයි කීවා. සුබද්ද ඇවිල්ලා වැඳගෙන ඇහුවා, අනේ ස්වාමීනි, මට ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ අය මේ විදිහට කියනවා, මම පිළිගන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ, සුබද්ද, යම් ශාසනීය කාර්ය ස්ථායක මාර්ගයේ තියෙනවා නම් එතන පළවෙනි ශ්‍රමණේ යවන සෝවාන් කෙනා පහළ වෙනවා. දෙවනි ශ්‍රමණයාවන සකදාගාමි කෙනා පහළ වෙනවා. තුන්වෙනි ශ්‍රමණයාවන අනාගාමි කෙනා පහළ වෙනවා. හතරවෙනි ශ්‍රමණයාවන රහතන් වහන්සේලා පහළ වෙනවා කියලා ආර්ය ශ්‍රායික මාර්ගයේ දේශනා කරා. සුබද්ද කල්පනා කරා, මම මෙතනම මේ ධර්මය අවබෝධ කරනවා කියලා ගහක් යට වාඩි වුණ අර සෙනඟ අතරින්ම වාඩි වෙලා ධර්මයේ මෙනෙහි කරා. හරිම ආශ්චර්යයක්. පෙර පින් ඇති සුබද්දගේ හිත සුළු මොහොතකින් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳීමින්ම ශ්‍රී හස්තේ දිගු කරා, සුබද්ද මෙහි එන්න. මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර රහත් වෙච්ච අන්තිම රහතන් වහන්සේ, සුබද්ද මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සංඝයාට අවසාන වශයෙන් වදාළ, මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර නුඹලට අවස්ථාව දෙනවා. ධර්මයේ ගැන, විනය ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කාලයයි කීවා. ආයි පස්සේ පසුතැවෙන්න එපා. මට ප්‍රශ්නයක් තිබුණා, මට අහගන්න බැරි වුණා කියලා පස්සේ නම් පසුතැවෙන්න එපා. දැන් ඔබට අවස්ථාව තියෙනවා. භික්ෂූන් වහන්සේලා කවුරුත් ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. බලන්න ශාස්ත්‍රූවරයෙකුගේ, අපේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව.
උන්වහන්සේ ඊළඟට වදාළ මහණෙනි බුදුරජාණන් වහන්සේ ගැන කරුණාවෙන් නම් අනේ උන්වහන්සේ පිරිනිවන් පාන්න හදන්නේ උන්වහන්සේට කරදර කරන්න හොඳ නැහැ කියලා හිතලා නම් ප්‍රශ්න අහන්න බැරි ළඟ ඉන්න කෙනෙක් මාර්ගෙන් හරි ඔබේ ප්‍රශ්න යොමු කරන්න කියලා කවුරු ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ එතන වැඩ හිටියා දිවස්ලාභීන් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේ කියනවා ස්වාමීනි මේ ඉන්න සියලු සංඝයා සැකයෙන් එතර වෙච්චයි එදා එතන හිටපු සියලු දෙනාගේ අවසාන කෙනා පවා මාර්ගඵලලාභියයි ඒ අයට ධර්මයේ ගැන සැක සංකා නැ බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සංඝ පිරිස දිහා බුදුනෙතින් බලලා බුදුරජාණන් වහන්සේ අවසාන බුද්ධ වචනේ වදාලා හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි මහණෙනි අවසාන වශයෙන් නුඹලා අවන්තනෝ වය ධම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි අප්පමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා ඔය බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරලා සංඝයා දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ දැස් පියාගෙන සමාපත්තියට සමවැදුණා පළවෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙට සමවැදුණා ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන අරූප ධ්‍යානයන්ට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවදිනකොට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ගල් ගැහිලා වගේ ගියා ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වුණා ආනන්ද හාමුදුරුවෝ හිතුවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා ආනන්ද හාමුදුරුවෝ එකපාරට අඬන්න පටන් ගත්තා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා නෑ ආනන්ද තාම තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා නෑ ඔය නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්නේ කියෝ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියේ මොහොතක් වැඩ ඉඳලා සමාපත්තියකින් එක අඩු කරගෙන ආයෙමත් පළවෙනි ධ්‍යානෙ දක්වාම සමවැදුණා පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙන් තුන්වෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානෙට සමවැදිලා හතරවෙනි ධ්‍යානෙන් නැගී සිටිනවා සමගම ඉර අවරට යද්දී මේ මහා භද්‍රකල්පේ පහළ වෙච්ච හතරවෙනි බුදුරජාණන් වහන්සේ ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලා උන්වහන්සේගේ අවසන් සුසුම් පොද හිස් වාතලයට මුසු වෙලා යනකොට මහා පොළව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා දෙවියෝරු අහසේ ඉඳන් මදාරා මල් ඉසිවින් හඬා වැළපෙනවා කෙලෙස් සහිත දෙවියෝරු සත්‍ව දෙවියන් අහසේ ඉඳන් ගාථාවක් කියනවා අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සංූප සමෝසුකෝ කියන ගාථාව සත්‍ව දෙවියන් අහසේ ඉඳන් කියා හිටියා බුදුරජාණන් වහන්සේ ওই විදියට තමයි සම්බුදු කෘත්‍ය අවසන් කරලා අද වගේ වෙසක් පුන් පොහෝ දවසක ඉර අවරට යනකොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ. පින්වතුනි අද වගේ වෙසක් පුන් පොහෝ දවසක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2562ක් සම්පූර්ණ වෙන වෙසක් පුන් පොහෝ දවසේ අද ඔබ බණ්ඩාරවෙල මේ උතුම් වෙසක් කලාපයට සම්බන්ධ වෙලා මේ පුෂ්පාරාම විහාරස්ථානයට එකතු වෙලා මේ දසදහස් සංඛ්‍යාත සැදැහැවත් ඔබ හැම දෙනාමත් නිද්ගුවන් විදුලිය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ සඳහන් කරුණු කීපයක් ඇසුරෙන් සද්ධාව ඇති වෙන ආකාරයට මේ ධර්ම කාරණා ටික කාල වේලාවේ හැටියට ශ්‍රවණය කරන්නට යෙදුණා. ඔබ හැම දෙනාටම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ ඔබ හැම දෙනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම හදවතින්ම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේව බුද්ධං සරණං ගච්ඡාමි කියලා දිවිහිමියෙන් උන්වහන්සේව සරණ යනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා උන්වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයේම සරණ කරගන්නවා. මේ බුද්ධ ශාසනය තුල මගඵලලාභී ඒ උතුම් ශ්‍රාවක සංඝයා මම දිවිහිමියෙන් සරණ යනවා. මමත් ඒ තිසරණයේ තුල පිහිටලා මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මම වීරිය වඩනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම නේත්‍රාලෝක ධර්මවිජේ වෙසක් කලාපය අද මේ මහා පින්කම බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරාධිපති පූජනීය පොල්ගම්පොළ ඉන්දානන්ද පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලා මේ මහා පින්කමෙන් රැස් කරගත්ත පිණින් උන්වහන්සේලාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන සාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උන්වහන්සේලාත් උතුම් ධර්මාවබෝධයටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. පුෂ්පාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ උපුල් ඉන්ටර්නැෂනල් ආයතනයේ අධිපතිතුමන්, වෙළඳ සංගමයේ, බණ්ඩාරවිල පොලිසියේ සම්බන්ධ සියලු දෙනා, ඒ වගේම නගර සභාවට සම්බන්ධ සියලු දෙනා, ඒ වගේම මේ හැම දෙනාම එකතු වෙලා තමයි නේත්‍රාලෝක ධර්මවිජේ වෙසක් කලාපේ කටයුතු සංවිධානය කරන්නට යෙදුනේ. ඉතින් ඔබ හැම දෙනාටම, නෙත් ආයතනයේ සියලු දෙනාටම, ඒ වගේම අද මේ මහා පින්කමට සම්බන්ධ වෙච්ච නෙත් FM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් අසංග ජයසූරිය මහත්මයා, ඒ මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම, නෙත් ආයතනයේ සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද රාත්‍රී ධර්ම දේශනාවේ නෙත් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ අනුරාධපුර ඉපලෝගම සිතුමින නිවසේ පදිංචි නිහාල් ප්‍රේමතිලක මහත්මා, සහන්, චේතනා, ගයනි, ප්‍රීතිමා සහ ඒ පවුලේ දෙමාපිය සහෝදර සහෝදරියන් ඇතුළු පින්වත් පිරිස. ඒ පින්වතුන්ගේ අරමුණ තමයි මාර්තු මාසයේ 15 වෙනි දිනට ජනවාරි 7 මැයි 11 කියන දිනවල්වල ඒ පවුලේ ඒ පින්වතුන්ගේ උපන්දිනයේදීලා තියෙනවා. ඉතින් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නිය ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයි. ඒ වගේම දායකත්වයේ දක්වන හැම දිනාටමත් මේ බුද්ධ ශාසනයේ උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනෙ. පූජනීය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ, ගෝතම ස්වාමීන් වහන්සේ, මහින්ද ස්වාමීන් වහන්සේ, අමිතානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු net FM ගුවන්විදුලිය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ net හරහ බණහපු මේ පින්වත් පිරිස මේ ස්වාමින් වහන්සේලාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ යැයි අරමුණක් හැටියට සඳහන් කරනවා. මේ පූජනීය ධර්මදේශකයන්වන් වහන්සේලාට සාසනික කටයුතු දියුණු කර ගැනීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා කියන ආශිර්වාදේ. ඉතින් ඒ වගේම ලංකාවේ උතුම් ධර්මයේ දේශනා කරන සියලුම මහා සංඝරත්නයට, මේ ලංකා භූමියේ වැඩ ඉන්න සියලු මහා සංඝරත්නයම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උන්වහන්සේලාට ශාසනික ගුණධර්ම පුරාගෙන උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා කටයුතු කරන සියලු පාලකයන් හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මේ බුද්ධ ශාසනයේ රැක බලා ගන්න කටයුතු කරන හැම දෙනාටම, ඒ වෙනුවෙන් වෙහෙසෙන හැම දෙනාටම ආශිර්වාද කිරීම අරමුණක්. ඒ වගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් දීමත් අරමුණක්. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් සිහිපත් කරගන්න, දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය ඥාතීනොත් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. ඉතින් එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනාමත්, නිත් ආයතනි හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී සියලු දිනාටමත් අපි ආශිර්වාද කරන ගමන් අවසාන වශයෙන් ඔබට දැනුවත් කරනවා හෙට දවසේ 30 වෙනිදා අපේ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ හවස 5ට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් එකතු කරමින් දීර්ඝ ධර්ම දේශනාවක්, පැයදීක ධර්ම දේශනාවක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශවල ඉන්න කොළඹ ආශ්‍රිතයිට අපි ආරාධනා කරනවා රාත්‍රී 7ට පූජනීය ගණේකන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේගේ ආශිර්වාද පූජා පින්කමක් හෙට දවසේ කොළඹ ඉන්න අයට අපි ආරාධනා කරනවා. අපේ සීල ස්වර්ණ ගිලම් භික්ෂු පුණ්‍ය භූමියේ බක්කුල මහා සෑය දිවෙන ඒ මළුවේ සිදු වෙනවා. ඒ පින්කමටත් ආරාධනා කරමින් ඔබ හැම දිනාටමත් බක්කුල මහරහතන් වහන්සේ වගේම
උන්වහන්සේගේ ආශිර්වාදයෙන් බක්කුල හාමුදුරන්ට සීම උතුම් ධර්මාවබෝධය කරා යන ගමනේ දීර්ඝායු සම්පත්තිය නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. නේත්‍රාලෝක ධර්මවිචේ වෙසක් කලාපයේද සමගාමී උදෑසන සිට පෙරති සීල සමාදාන වැඩසටහනේ ශ්‍රේත පූජා ධර්මානුශාසනාව පෙරතු ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාත්‍රෝ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක හොරණ සීල සුවරණ ගිලන් වික්ෂ මධ්‍යස්ථානයේ නිර්මාත්‍රෝ අනුශාසක රාජකීය පඬිතු පෝජනීය ගලිගමේ ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා උතුම් වූ ධර්මාවබෝධය වේවායි කියා හැම දිනම සාදු කියා ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේට පරිෂ්කාර පූජා කරන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. පුෂ්පාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමේ ලේකම් පදුම විමල සූර්ය මහත්මයාට කාරක සංඝ සභික නිශාන්ත ඒකනායක මහත්මයාට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා පරිෂ්කාර පූජා කිරීමට. ඒ පරිෂ්කාර පූජා කරන අතරවාරයේ අපි බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා නැවත සම්බන්ධ වෙනවා. මේ උතුම් පුදබිමේ සිට පූජනීය ගණේකන්දේ චන්දරතන හාමුදුරන් වහන්සේ සිදු කෙරෙන උතුම් වූ පහන් පූජාව සමග සමීප වීමේ අවස්ථාව උදා කර දීමේ අටියෙන් නැවත අපි සම්බන්ධතාවය යොමු කරන්නේ බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට. හැම දිනාටම තෙරුවන් සරණයි.